මේ රටම අද අස්ථාවර කරලා තියෙනවා. මේ රටම අද විවස්ථාමය කුමන්තනයක් කරලා ජනාධිපතිතුමාට නැති බලයක් එයා ආරෝපණය කරගෙන වියරු මිනිසෙක් වගේ එයා අද ඇසිරෙනවා. එයා වියරු මිනිස බවට පත් වෙලා තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ අපි අහලා තියෙනවා පොළොන්නරුවේ හිටිය පොඩි විජය කියලා දාමරිකේ. මම ඉස්කෝලේ යන කාලේ මම අහලා තියෙනවා. අර ඇන්ටන් ජෝන්ස් මහත්තයා සින්දුවකුත් කිව්වා පොළොන්නරුවේ පොඩි විජය කියලා. දැන් මේ ජනාධිපතිතුමා මේ පොළොන්නරුවේ පොඩි විජයගේ චරිතය රඟපානවා දැන්. ඒ தත්ත්වයට එයා අද වැටිලා තියෙනවා. දැන් අපිට ඒ සැකේ අපිට මතුවලා තියෙනවා. අපි කිව්ව දේවල් හරි. මේ මිනිස්සයා මානසික රෝගී. මේ මිනිස්සයා දවස ගානේ එක එක දේවල් පිස්සු කෙලිගෙන යන්නේ මේ. දැන් හෙට වෙනකොට තව මොනා කරයිද දන්නේ නැහැ. එහෙනම් මේක ඊටාම භයානක තත්යකට මේ රට ගෙනල්ලා තියෙනවා. එහෙනම් මේ රටේ ඉන්න පුරවැසියෝ හැටියට අපිට තමුන්නාන්සලට නැවත මේ රට ආපස්සට ගෙන යන්න අපි ඉඩ හරිනවද? නැවත මේ රට මේ පිටිපස්සට ගෙන යන්න නැවත 2015ට කලින් හිටපු ඒ යුගයට අපි මේ රට ගෙන යන්න ඉඩ හරිනවද? එහෙම නැත්නම් අපි මේකෙන් මේක නවත්ත ගන්නවද කියන ඒ වගකීම දේශපාලන පක්ෂයක් ඇතුළේ අපිට විතරක් නෙමෙයි මේ රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට තියෙන අයිතියක් ඒක. එහෙනම් අපි ඊටාම ඉතිහාසයේ කවදාවත් නොරුවිරු කාල පරිච්ඡේදයකට අපි ගමන් කරනවා මේ පොළොන්නරුව පොඩි විජේගේ මේ විවුරුව. ඒක නවත්තන්න ඕනේ අපි සියලු දෙනාම. ඒක නවත්ුවේ නැත්නම් මේ රට අර මුගාබේලා හිටපු සිම්බාබ්වේ එහෙම නැත්නම් අර පිලිපීනේ මාකෝස්ලා හිටපු ඉරානයේ ශාලා හිටපු අන්න ඒ වගේ රටකට මේ රට පත් කරන්න යනවා. මේ ලෝකයේ තියෙන සුන්දරම රට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් අපිට 1931 ඉඳන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්ත රටක් අපි. අපිට එහෙම ඉතිහාසයක් තියෙනවා ලෝකේ. ලෝකේ එහෙම ඉතිහාසයක් තියෙන රටවල් තියෙන කීපයයි. එහෙම පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රට ලෝකයේ 14ක් රටකින් එක රටක් තමයි අපි. එහෙම පාර්ලිමේන්තු ඉතිහාසයක් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිච්ච අපේ රටේ ඉතිහාසය ආපස්සට ආපස්ස හරවන්න මේ මිනිස්සු උත්සාහ කරනවා.